ගොඩක් ආදරෙන් ඔයාලා හැමෝම අපේ channel එකට පිළිගන්නවා. ඉතින් අද අපි හදාගන්නේ හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් පොලොස් කට්ලට් එකක්. අපි එහෙනම් වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද හදාගන්නේ කියලා. කිලෝ එකක විතර පොලොස් ගෙඩියක් මේ විදියට කපාගෙන තියෙනවා. කපලා වතුර භාජනයකට තමයි දාලා තියෙන්නේ. දැන් මේක තඹ ගනිද්දී ලුණුයි ගොරකහරි එහෙම නැත්නම් සියබලා හරි දාගන්න ඕනේ. මම ලුණු කැට තමයි මේ විදියට දාගන්නේ. ලිපේ ගින්දර හොඳට වැඩි කරගෙන අපි මේක තැම්බෙනකන් වහලා තඹ ගමු. දැන් විනාඩි 15කට විතර පස්සේ ඔන්න තරලා බලන්න හදන්නේ. තව චුට්ටක් වෙලා අපි මේක තැම්බෙන්න තියමු. ඔන්න තවත් විනාඩි 15කට විතර පස්සේ තමයි මේ විදිහට හැන්දෙන් ඇනලා බලුවාම තැඹිලා කියලා තේරෙනවා. මේක දැන් තැඹිලා තියෙන්නේ. මම මේ විදිහටම ටිකක් වෙලා නිවෙන්න භාජනය වහලා තව විනාඩි 15ක් 20ක් විතර තියලා තියෙනවා හොඳට නිවෙනකම්. දැන් අපේ පොලොස් එක හොඳට නිවිලා තියෙන්නේ. මම දැන් මේක පොතු ටික අයින් කරගෙන පොඩි කරගන්න තමයි හදන්නේ. මේ මැද තියෙන කොටස ඔයාලා අකමැති නම් අයින් කරන්න. මේ කෑල්ලත් හොඳට පොඩි කරලා ගන්න පුළුවන් නිසා මම මේ විදිහටම තමයි දාගන්නේ. ඔක්කොම පොලස් කෑලිවල පොතු මේ විදිහට අයින් කරගෙන තියෙන්නේ. දැන් හොඳට පොඩි කරගන්න ඕනේ. අතින් හෝ හැන්දකින් ඔයාලට පහසු විදිහකට පොඩි කරගන්න. මම මේ විදියට හොඳට පොඩි කරගෙන තියෙන්නේ. ඔයාලට බ්ලෙන්ඩරයක් නැත්නම් වංගෙඩියකට දාලා වුණත් කොටා ගන්න පුළුවනි. මෙන්න මේ විදියට මම මේක හදාගත්තා. ඊට පස්සේ මම මේක ටෙම්පරාදුවක් දාගන්න තමයි හදන්නේ. ඒකට මම මේ විදියට සාමාන්‍ය ලොකු ලුණු ගෙඩියක් කපලා අරන් තියෙනවා. කරපිංචකොළ කීපෙකුත් ওই විදියට කපලා තියෙනවා. සුදු ලුණුත් පොඩිවට කපාගෙන තියෙනවා. ඊට පස්සේ නයිකොච්චි කරල් භාගයක් විතර හීන් වෙන්න කපලා අරන් තියෙනවා. දෙහි ඇඹුල් චුට්ටකුත් මේ විදිහට අරන් තියෙනවා. ඊට පස්සේ ගම් මිරිස් කුඩු, පොඩි කුරුඳු කෑලි දෙකක්, කහ කුඩු, ලුණු බොහොම ස්වල්පයක් ඕන වෙනවා. අපි තඹ ගද්දිත් ලුණු දැම්ම නිසා බොහොම චුට්ටක් තමයි ලුණු ඕන වෙන්නේ. ඊට පස්සේ මේක රසවත් කරගන්න මම සැමන් ටිකක් එකතු කරගන්නවා. ඒ ටිකත් හොඳට පොඩි කරගෙන තමයි තියෙන්නේ. ඔයාලා අකමැති නම් සැමන් එකතු කරන්නේ නැතුව පොලොස් වලින් විතරක් හදාගන්නත් පුළුවනි. ඒ වගේම අපේ මේ තෙල් එකට අබ චුට්ටක් එකතු කරනවා. ඒ නිසා අබත් ඒ හැඳි භාගයක් විතර අරන් තියෙන්නේ. මම දැන් මේ පොඩි කරගත්ත පොලොස් එකට පොඩි කරගත්ත සැමන් ටිකත් එකතු කරගෙන කලවම් කරගන්නවා. මම මේ විදියට තෙල් ටිකක් දාගෙන තියෙනවා රත් වෙන්න භාජනයකට. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ අබ ටික එකතු කරගන්නවා. අබ ටික දාගෙන භාජනේ මම මේ විදිහට පොඩ්ඩක් වහනවා, නැත්නම් හැමතැනටම විසි වෙන නිසා. අබ ටික හොඳට රත් වුණාට පස්සේ පොඩිවට කපාගත්ත සුදු ලුණු ටිකත් එකතු කරනවා. පොඩිවට කපාගත්ත ලොකු ලුණු ටික, මිරිස් ටික, කරපිංචි ටිකත් මේ විදිහට එකතු කරනවා. කුරුණු පොතු කෑලි දෙකත් දාගන්න ඕනේ. මේ විදිහට තරමක් මැලුණාට පස්සේ
මං කහකුඩු ටිකත් එකතු කරනවා. මෙතනදී ඔයාලා සැර ඕනේ නම් අමමිරිස් වැඩි කරන්න පුළුවන්. ඒ වගේම කෑලි මිරිස් එකතු කරගන්න පුළුවනි. මම මෙතෙන්ට නයිකොච්චි දැම්ම නිසා මුකුත් සැර වර්ගයක් එකතු කරන්න නැහැ වෙන. කහ ටික දැම්මට පස්සේ අපේ පොඩි කරගත්ත පොලොස් ටික දාන්න ඕනේ. මම මේකට ලුණු පොඩ්ඩක් එකතු කරගන්නවා. ඔයාලා පොඩ්ඩක් කාලා බලන්න ලුණු ප්‍රමාණය ඇතිද කියලා. ඇතිනම් ලුණු එකතු කරන්න ඕම නැහැ. ඊට පස්සේ ගම්මිරිස් කුඩු. ඒ ටික හොඳට එකතු කරගෙන ආපහු කලවම් කරගන්න ඕනේ. මේ විදිහට ගින්දර අඩුව තියාගෙන හොඳට කලවම් කරගෙන මේ හැමදේම හොඳට මිශ්‍ර කරගමු. අපි දෙහි ඇඹුල් ටිකත් මේකට දාගන්න ඕන. මම ලිප ඕෆ් කරගෙන තමයි දෙහි ඇඹුල් ටික දාගන්නේ. දැන් අපි මේක පොඩ්ඩක් නිවෙන්න තියලා අපි මේකට උමනා කරන බැටර් එක හදාගමු. බැටර් එක හදාගන්න මෙතෙන්ට අරගෙන තියෙනවා පාන් පිටි ග්‍රෑම් 50ක්. මේකට මම ලුණු බොහොම සල්පයක් එකතු කරගන්නවා. වතුර ටිකෙන් ටික එකතු කරගෙන මේක අපේ උමනා ඝනකම එනකන් හොඳට කලවම් කරගන්න ඕනේ. ඔයාලට පාන් පිටි වෙනුවට බිත්තරයක් කඩලා කලවම් කරලා අරගන්නත් පුළුවනි. මම මේ විදිය ඝනකමක් එනකන් තමයි බැටර් එක දියාරු කරගෙන තියෙන්නේ. හුඟක්ම දියාරු වුණොතින් අපේ කට්ලට් එක පුපුරන්න බලනවා. ඒ නිසා හුඟක්ම තුනී කරන්න නැතුව තරමක් ඝනකමට මේ විදිහට හදාගන්න. දැන් අපේ පොලොස් කට්ලට් එකට හදාගත්ත මිශ්‍රණය නිවිලා තියෙන්නේ තරමක්. මම මේ විදිහට බෝල කරගන්නවා. ඔයාලට කැමති ප්‍රමාණයක් ලොකු කුඩා කරගන්න පුළුවනි. අපේ පොලොස් කෑලි ටික හොඳට පොඩි වෙලා තිබුණේ නැත්නම් අපිට මේ විදියට එකට එකතු වෙන ගුලියක් හදාගන්න අමාරුයි. ඒ නිසා පොලොස් ටික තැඹුවට පස්සේ හොඳට පොඩි කරගන්න ඕනේ. ඒ වගේම ඔයාලට අලගෙඩියක් එකතු කරගන්න පුළුවනි. ඔයාලා කැමති අල වර්ගයක් පොඩි කරගෙන එකතු කරගන්නත් පුළුවනි. මම දැන් හදාගත්ත කට්ලට් ටික මේ විදියට අපේ පාන් පිටි බැටර් එකේ තවරගෙන බිස්කට් කුඩු ගා ගන්න තමයි හදන්නේ. මේ විදියට සේරම කට්ලට් ටික දවට ගමු. මම මේ විදියට ඔක්කොම කට්ලට් ටික දවටගෙන තියෙන්නේ. දැන් අපි තෙල් එකක් හත් වෙන්න තියලා තියෙන්නේ. එකින් එක බැදගමු.
තෙල් ටික රත් වුණාට පස්සේ අපි කට්ලට් ටික ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට තියාගෙන තමයි බැද ගන්න ඕනේ. එහෙට මෙහෙට පෙරලගෙන හොඳට බැදගමු. මේ විදියට රන්වන් පාට වුණාම අපි ලිපෙන් බාගමු. මේ විදියට අපේ ඉතුරු කට්ලට් ටිකත් බැදගමු. මම මේ විදියට කොටසක් කට්ලට් බැදගත්තා. ඔක්කොම ටික බැදගත්තාම මට වැඩි වෙන නිසා මේ ටික ෆ්‍රීසරේ දාලා අරන් තියෙනවා ඕන වෙලාවට බැදගන්න. එහෙනම් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. ඔයාලත් මේ විදියට හදලා රස කොහොමද කියලා අපිට කියලා තියන්න අමතක කරන්න එපා.